चक्रवालीसु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्बदम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्य विसारदस्स सब सत्तुतमस्स धम्मिसरस्स धम्मराजस्स धम्मसामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बदम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्य विसारदस्स सब सत्तुतमस्स धम्मिसरस्स धम्मराजस्स धम्मसामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बदम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्य विसारदस्स सब सत्तुतमस्स धम्मिसरस्स धम्मराजस्स धम्मसामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनी බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහා මේ සද්ධර්ම ශ්‍රවණානිසංසයත් උතුම් වූ ධර්ම දානානිසංසයත්
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බුද්ධ වර්ගයේ සඳහන් වන ගාථා රත්නයන් දෙක. න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති අපස්සාදා දුක්ඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ අපි දිබ්බේසු කාමේසු රත්තිං සෝ නාදි ගච්ඡති තණ්හක්ඛය රතු හෝති සම්මා සම්බුද්ධ සාවකෝති. අපේ භාග්‍යතුන් වහන්සේ මෙවන් උතුම් ගාථා රත්නයන් දෙකක් දේශනා කොට වදාළේ කුමන කාරණාවක් නිසා කවුරුන් අරබයාද යන බව අපි මුලින් ටිකක් සාකච්ඡා කළොත් ශාසනය පිළිබඳව කලකිරීමක් ඇති කරගත්ත භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළේ. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක තරුණ පුතෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් මව්පියන්ගේ අවසරයෙන් තමන්ගෙම කැමැත්තෙන් ශාසනයේ පැවිද්ද ලබා ගත්තා. පැවිද්ද ලබාගෙන තමන්ගේ ආචාර්යවරුන් යටතේ මනාව ග්‍රන්ථ දුරේ හැදෑරුවා. මේ කාලේ මේ භික්ෂූන් වහන්සේගේ තාත්තා අසනීප වුණා, මරණාසන්න වුණා. තමන්ගේ පැවිදි පුතා බලන්න ඕන කියලා අනික් දරුවන්ට මතක් කළා. නමුත් ඒ භික්ෂූන් වහන්සේට තාත්තා දැකගන්න එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පුතා දැකගන්න තියෙන ආසාවත් නමුත් දකින්න ලැබෙන්නේ නැති වෙයි කියන විශ්වාසය මේ තාත්තගේ හිතේ හොඳටම තිබුණා. ඒක නිසා අවසන් මොහොතේ කහවණු 100ක් බාල පුතාගේ අතට දීලා මතක් කළා, පුතේ මේ කහවණු 100 අපේ හාමුදුරුවන්ගේ උවමනාවන් සඳහා වියදම් කරන්න. උන්වහන්සේ කැමති විදිහේ සිවුරු පිරිකරක් හෝ එහෙම නැත්නම් උන්වහන්සේට වෙනත් යමක් අවශ්‍ය නම් ඒ දෙයක් උදෙසා හෝ මේ මුදල වියදම් කරන්න කියලා පුතාගේ අතට මේ කහවණු 100 දුන්නා. තාත්තා මරණයට පත් වුණා. තාත්තගේ අවසන් කටයුතු සියල්ලම ඉවර කළා. අර භික්ෂූන් වහන්සේගේ බාල මලනුවන් පස්සේ දවසක ස්වාමින් වහන්සේ මුණ ගැහිලා තාත්තා මරණයට පත් වෙච්ච බව ආදී මේ කරුණු සියල්ලම උන්වහන්සේට මතක් කරලා තාත්තා ජීවත් වෙලා ඉන්න වෙලාවේ ඔබ වහන්සේ වෙනුවෙන් ස්වාමීනි කහවණු 100ක් මගේ අතට දීලා තියෙනවා. මේ කහවණු 100 ඔබ වහන්සේ කැමති දෙයකට යොදා ගන්න කියලායි තාත්තා මට කිව්වේ. ස්වාමීනි මේ කහවණු 100 ඔබ වහන්සේට කොයි වෙලාවට මම දෙන්නද? මේන් මොනවද කරන්න ඕනේ කියලා ඇහුවා. උන්වහන්සේ සඳහන් කළා, මලිනුවනි මට මුදල් වලින් ප්‍රයෝජනයක් නැහැ. මම පැවිද්දි. ඒ නිසා ඔය මුදල් මට අවශ්‍ය නැහැ මේ වෙලාවේ කියලා. අර බාල මලිනුවන් ඒ කාරණාව අහලා නමුත් මුදල් ටික එහෙමම පරිස්සම් කරලා තියලා තිබ්බා. පස්සේ කාලේ මේ භික්ෂූන් වහන්සේට මේ ප්‍රෞජ්ජා ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති වුණා. මේ මහණකමින් මට තියෙන අර්ථය මොකක්ද?
ගෙයක් ගෙයක් ගාන හිඟමනේ යමි. ලබා ගන්න දානේ වළඳලා මේ ගෙවන ජීවිතේ මට තේරුමක් නැහැ කියලා හිතුණා. ඒ දානේ ලබා ගත්තත් මිනිස්සුන්ගෙන් හරියට බැනුම් අහන්න වෙනවා. හරියට නිකන් මිනිස්සුන්ගේ කල්පනාව අපේ මුළු ජීවිතේම ඒ මිනිස්සු විසින් නඩත්තු කරනවා වගේ. කලාතුරකින් දවසක ගෙදරකට පිණ්ඩපාතේ වඩින්නේ. ඒ දන් වේල දීලා ජීවිත කාලෙම දන් දුන්නා වගේ මිනිස්සු කතා කරන්නේ. මිනිස්සුන්ගෙන් බැනුම් අහා සිංහා ගිහිල්ලා වළඳලා ජීවත් වෙන මේ ජීවිතෙන් මට වැඩක් නැහැ. ඒ හින්ද මම සිවුරු ඇරලා යන්න ඕනේ කියන හැඟීම නිරන්තරයෙන්ම හිතට එනවා. උන්වහන්සේ කල්පනා කරනවා මම සිවුරු ඇරලා කොහොමද ජීවත් වෙන්නේ? ඒ හැම මොහොතකම තාත්තා දුන්න කහවණු සී මතක් වෙනවා. ඒ කහවණු සී අරගෙන මං ඒක කළමනාකරණය කරගෙන මුදල් උපයලා ජීවත් වෙනවා කියලා හිතනවා. මේ කාරණාවම හිත හිතා හිත හිතා මේ භික්ෂුන් වහන්සේ දැන් බොහෝම කුෂ වෙලා සුදු මැලි වෙලා උන්වහන්සේගේ වෙනස දැකපු අනෙක් භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගෙන් ඇහුවා, ආයුෂ්මතුන් ඇයි මෙහෙම ඉන්නේ? ඇයි මේ කුෂ වෙලා? ඇයි මේ සුදු මැලි වෙලා? ශාසනය පිළිබඳව ඇල්ම ගිලිහුණාද? සිල්පල පද පිළිබඳව කිසියම් සැකයක් තියෙනවද කියලා ඒ භික්ෂුන් වහන්සේ සඳහන් කළා. මේ මහණකමට මගේ ලොකු රුචිකමක් නැහැ. මට දැන් සෑහෙන කාලෙක ඉඳලා පැවිද්ද එපා වෙලා තියෙන්නේ. මේ ආදි වශයෙන් කරුණු සඳහන් කරාම ඒ භික්ෂුන් වහන්සේලා මේ කලකිරුණු භික්ෂුව එක් කරගෙන ගියා ඒ භික්ෂුන් වහන්සේගේ ආචාර්යවරුන් ළඟට. කරුණු කාරණා දැක්වත් ඒ ආචාර්යයන් වහන්සේලාට බැරි වුණා ඒ අනබිරතිය දුරු කරන්න. සියලු දෙනාම එකතු වෙලා උන්වහන්සේ එක්කරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. එහෙම එක්කරගෙන ගියහම අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට කතා කළා. හැබෑද මහණෙනි, ශාසනය පිළිබඳව කලකිරීමක් ඇති වෙලා කියලා කියන්නේ? එහෙමයි ස්වාමී. දැන් ශාසනය අත්හැරලා ඔබ ගෙදර ගිහිල්ලා මොනවද කරන්න හදන්නේ? ඔබට ගිහි ජීවිතේ පවත්වන්න මොනවද ඔබ සතුව තියෙන වත්කම්? මේ ආදී කාරණා අහපුවාම උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ තාත්තා මරණාසන්න කාලේ මගේ මල්ලිගේ අතට කහවණු 100ක් දීලා තියෙනවා. මං වෙනුවෙන් මං ඒ කහවණු 100 මල්ලිගෙන් ඉල්ලගෙන මගේ ඉදිරි ජීවිතේ පවත්වන්න කටයුතු කරගන්නවා. ඒ කහවණු 100 ඔබට ඇද්ද? ඇති ස්වාමීනි. බුදුරජාන් වහන්සේ සඳහන් කළා, භික්ෂුව ඔබ බලාපොරොත්තු වෙන විදිහට ඔය කහවණු 100ක් අරගෙන ඔය ජීවිකාව ගත කරන්න ඔබට කොහොමත් හැකියාවක් නැහැ. ඒ කහවණු 100 ඔබ වියදම් කරන හැටි තීරණය කළාද? භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, ඔබ ගිහිල්ලා කහවණු හැටියට හිතලා ගල් කැට 100ක් අරන් එන්න කියලා. ඒ භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ගල් කැට 100ක් අරන් ආවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, එදිනෙදා ජීවිකා වෘත්තියේ කටයුතු කර ගැනීම සඳහා කොයින් ගල් කැට 50ක් අයින් කරන්න. උන්වහන්සේ ගණන් කරලා ගල් කැට 50ක් අයින් කළා. දැන් කහවණු 50ක් අයින් වෙලයි තියෙන්නේ, තව තියෙන්නේ කහවණු 50යි. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, මහණේ කුෂිකර්මාන්ත කටයුතු කර ගැනීම සඳහා නම් ගව සම්පත අවශ්‍යයි. දැන් ඔබට යටත් පිරිසෙන් ගොම් බානක්වත්
අඩුම තරමේ ඉන්න ඕනේ. ගොම්බානක් මිලට ගැනීම සඳහා කහවණු 25ක් අයින් කරන්න. දැන් කහවණු 75ක් ඉවරයි. තව තියෙන්නේ කහවණු 25යි. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණ නගුල් ගන්න ඕනේ. වියදඬු හදා ගන්න ඕනේ. හීවැල් හදා ගන්න ඕනේ. බිත්තර වී ගන්න ඕනේ. කුඹුරට යන්නේ නැයිට නැත්නම් වැඩ කරන අයට මුදල් ගෙවන්න ඕනේ. එයට ආහාර පාන දෙන්න ඕනේ. මේ ආදී වශයෙන් තවත් නොයෙක් කටයුතු තියෙනවා කරන්න. මේ ඉතුරු කහවණු 25 නෙමෙයි තවත් කහවණු 100ක් තිබුණත් ඔබ මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඒ මුදලත් මදි වෙනවා. දැන් ඔබට තේරෙනවද මේ කහවණු 100කින් මේ ජීවිතේ පවත්වන්න බොහොම අමාරුයි කියලා? ඒක කරන්න බැරි වැඩක් කියලා ඔබට තේරෙනවද? භික්ෂුන් වහන්සේට කරුණු දක්වලා අපේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ තුල ඇති වෙලා තියෙන මෙන්න මේ අනබිරතිය නැති කිරීම උදෙසා අපි අර මුලින් දේශනා කොට වදාළ ගාථා රතනයන් දෙක දේශනා කොට වදාළා. න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කහවණු වැස්සෙන්ද වස්තු කාමයන්හි සෑහීමක් නැත්තේ. පුද්ගලයාට මිනිසාට තියෙන වස්තු කාමේ කහවණු වැස්සක් වැහලවත් ඉවර කරන්න පුළුවන්කමක් නැහැ. නුවණැත්තු කාමයෝ රසවිඳ ගැනීම ඉතාම අපහසු කාරණාවක් බව දන්නවා. මොකද කාමයන්ගෙන් සෑහෙන්න බැරි බව නුවණැත්තෝ හොඳාකාරවම දන්නවා. මේ කාමයෝ හැම මොහොතකම දුකක් මිස සැපක් ගෙනෙන්නේ නැති බවත් නුවණැත්තෝ දන්නවා. තියෙන කාරණාව පළවෙනි ගාථා රත්නයෙන් පැහැදිලි කළා. න කහාපන වස්සේ. එනක් සඳහන් කළේ කහවණු වැස්සක් වැස්සක්. මිනිසුන්ගේ තණ්හාව නැතිකරන්න ඒ කහවණු වැස්ස සමත් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පුද්ගලයාට ඇතිවීමක් නැහැ කියන එකයි. කොච්චර තිබුණත් මදි. මේ ප්‍රමාණය මට සෑහෙනවා කියලා තීරණයක් නැහැ. ඒක පින්නතුනි පෞද්ගලිකව අපිට අපේ ජීවිතෙන් හොඳට වැටහෙනවා. රුපියල් 200ක් තියෙන කෙනෙක් 200කින් යන්තම් ජීවත් වෙන කෙනෙක් සමහර වෙලාවට හිතන්නේ මට 250ක් තිබුණොත් 50ක් ඉතුරු කරන්න පුළුවන්. මොකද මම දැනට 200කින් ජීවත් වෙනවා. එදාටත් මම 200ෙන්ම ජීවත් වෙනවා 50 ඉතුරු කරගන්න. නමුත් 250ක් ලැබෙන්න ගත්තාම ඔහුට තව තව කටයුතු වැඩි වෙනවා. එදාට ඔහුට 250 මදි වෙනවා. 300ක් තිබ්බොත් ඇති කියලා හිතෙනවා. ධනය ලැබෙන්න තමන්ගේ අවශ්‍යතා වැඩි වෙනවා. මෙතෙක් කලුත් ඒ අවශ්‍යතා තිබුණා. නමුත් ධනය නැති නිසා ඒ අවශ්‍යතා මුදුන්පත් කරගන්න බැරි වුණ නිසා ඒ සම්බන්ධයෙන් හිතුවේ නෑ. නමුත් දැන් ධනය ටිකක් ලැබෙනකොට ඒ හිත යට තිබෙන ආසාවන් මුදුන්පත් කරගන්න හිතෙනවා. ඒ නිසා තමන් බලාපොරොත්තු වෙන මුදල හැමදාම ක්‍රමක්‍රමයෙන් මදි වෙනවා. තව තව ධනේ රැස් වෙනකොට තව තව අවශ්‍යතා වැඩි වෙනවා. අවශ්‍යතා ලයිස්තුව වැඩි වෙන්න ධනේ අවශ්‍යතාවේ වැඩි වෙනවා. ධනය හම්බ කරන්න අවශ්‍යතාවන්ගේ ප්‍රමාණය වැඩි වෙනවා. ආන් ඒකයි සඳහන් කළේ කහවණු වැස්සක් වැස්සක්
අපට අවශ්‍ය දේවල් අරන් ඉවර කරන්න බෑ කියලා. සත්වයාගේ කාම තණ්හාවේ සීමාවක් නෑ. සත්වයාට කවදාවත් ඇතිවීමක් නෑ. නකහා පනවස්සේන තිත්ති කාමේසු විජ්ජති. අප්පස්සාදා දුක්ඛා කාමයිති විඤ්ඤාය පඬිතු. මේ කාමයන් රැස් වෙන්න පින්නතුනි සැපක් තියයි කියලා හිතනවාද? රැස් වෙන්න ගොඩ ගැහෙන්න අපි ළඟ මෙතෙක් තිබිච්ච දුක පහව ගියා නෙමෙයි, මෙතෙක් නොතිබිච්ච විවිධාකාර දුක්ඛන්දරාවන් ගොඩ ගැහිච්ච එකයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි හිතනවා තව ටිකක් ධනෙ තිබුණොත් මේ තියෙන කරදර කම්කටොළු ඔක්කොම නැති කරගන්න පුළුවන් වෙයි කියලා. මේ පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා. නෑ පින්නතුනි, වැඩි වෙන්න මොකද වෙන්නේ? වැඩි වෙන්න දුකයි වැඩි වෙන්නේ. සම්පත් වැඩි වෙනකොට දුක වැඩි වෙනවා. හිතලා බලන්නකො, කෙනෙකුට අක්කරේක විතර ඉඩමක් තියෙනවා. මේ පුද්ගලයා මේ අක්කරේ හොඳට වගා කරනවා. ඒ අක්කරේ වගා කළත් ඒක රැකගන්න දිවා රාත්‍රී දෙකේ මහන්සි වෙන්න ඕනේ. දවල්ට කුරුල්ලන්ගෙන්, කොබෙයියන්ගෙන්, මොනරුන්ගෙන්, රිලව් වඳුරු වාගේ සත්තුන්ගෙන් වගාවන්ට තියෙන පුදුමාකාර හානිය. රාත්‍රියට අලි ඇත්තු, ඌරෝ වාගේ සත්තු, ඉත්තෑවෝ වාගේ සත්තු, මේ ආදී නොයෙක් සත්තු ඇවිල්ලා රාත්‍රියට ගොවිපළ විනාශ කරනවා. ඉතින් දවල් කාලෙත් ගොවිපලේ ඉන්න ඕනේ, රෑටත් ගොවිපලේ ඉන්න ඕනේ. දවල්ටත් දුක් විඳින්න ඕනේ ගොවිතැන ආරක්ෂා කරගන්න, රෑටත් නිදි මරමින් දුක් විඳින්න ඕනේ ගොවිපල ආරක්ෂා කරගන්න. නමුත් ඔහු රෑ දවල් දෙකේ මහ වෙහෙසක් දරලා විඳලා ගොවිපල ආරක්ෂා කරගනිමින් තමන්ගේ ජීවිකා වෘත්තියට ඒක මහ ලොකු පහසුවක් බවට පත් කරගන්නේ. ආන් එවන් පුද්ගලයාට අක්කර දෙකක් ලැබුණොත්, අක්කර තුනක් ලැබුණොත්, අක්කර හතරක් විතර වවන්න ලැබුණොත්, දැන් ඒ ලැබුණ ඉඩම්වල වගා කටයුතු කරාම මේ කලින් අක්කරේ වගා කටයුතු වලට එළඹුණ උපද්‍රව ටික අර වගා බින් කරා පැතිරලා යන්නේ නැද්ද? එතකොට දැන් අක්කර හතරක් විතර ආරක්ෂා කරන්න වෙලා තනි පුද්ගලයෙකුට ඒ වැඩේ කරන්න පහසුද? එහෙමනම් දැන් වෙනදා තිබිච්ච දුක 3-4 ගුණයකින් වැඩි වෙලාද නැද්ද? වැඩි වෙලා. එදිනෙදා පාවිච්චි කරන ඇඳුම් ටික ප්‍රමාණයෙන් වැඩි වෙන්න අපට එතන තියෙන මහ දුක. ඇයි වෙනදා නම් ඇඳුම් දෙකක් හොදගෙන මාරුවට ඇඳගත්තා. දැන් ඇඳුම් 3-4ක් තියෙනවා. වෙනදා නම් අද ඇඳපු ඇඳුම අනිවාර්යයෙන්ම හොදන්න වෙනවා හෙට අඳින්න. නමුත් දැන් කීපයක් තියෙන නිසා හොදන්නේ නැහැ, ඒක පසෙක දානවා කම්මැලි වෙලා. හෙට වෙනකොට ඇඳුම් දෙකක් හොදන්න වෙලා. අනිද්දා වෙනකොට ඇඳුම් 3ක් හොදන්න වෙලා. ඒවා හොදන්න, වේලන්න, පිළිවෙලකට නමන්න, තැනක තියන්න, මේ ආදී කටයුතු වෙනුවෙන් වෙනදට වඩා මහන්සි වෙන්න සිද්ධ වෙලා. වාහනයක් තිබුණේ නැති කෙනෙක් දුක් විඳලා මහන්සි වෙලා උපයාගත්ත ධනෙ ඉතුරු කරලා තවත් සමාගමකට ණයකුත් වෙලා වාහනයක් අරන් යනවා. මෙතෙක් කල තමන්ට නොතිබුණ අලුත් කරදරයක් ගෙදරට ගෙනල්ලා තියෙනවා. වාහනයක් තියෙන එක ගැන සතුටුයි,
තන තන රස්ති ආදුවක් නැතුව ගමනක් යන්න ලැබෙන එක පිළිබඳව සතුටුයි. එහෙම සතුටු වුණාට මෙතෙක් ජීවිතේ තිබිච්ච නිදහස සෑහෙන්න අහිමි වෙලා ගිහිල්ලා. කරදර වැඩි වෙලා. ඇයි මේ වටිනා වාහනය ලක්ෂ ගාණක් වටිනවා හැමදාම අවුවේ තියන්නද හැමදාම තෙමෙන්න තියන්නද හැමදාම පිනි බාණ්ඩ තියන්නද හැමදාම දූවිලි වෙදි වෙදි තියන්නද අන්න ඒක හින්දා වාහනේ තියන්න වෙනම ගයක් හදන්න වෙලා වෙනම ඵලයක් බාලා මඩුවක් හදන්න වෙලා වාහනේ නොතිබුණා නම් ඒ කරදරේ නෑ දූවිලි හැම වෙලාවෙම වැදෙන හින්දා වහලා තියන්න සුදුසු වස්ත්‍ර ජාති ගේන්න වෙලා සුදුසු රෙදි ඕනේ වහලා තියන්න මෙතෙක් නොතිබුණු මුදලක් වේදම් කරන්න වෙලා එහි නඩත්තු කටයුතු සඳහා මෙතෙක් තමන්ගෙන් වියදම් නොවුන අලුත් මුදල් ප්‍රමාණය වියදම් කරන්න වෙලා වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා ඒ විතරකුත් නෙමෙයි හෝදණ්ඩ කාලයක් යොදන්න ඕනේ වෙනත් නඩත්තු කටයුතු සඳහා සුදුසු තැන්වලට අරගෙන යන්න ඕනේ ඒ තැන්වල සෑහෙන වෙලා රස්ති ආදු වෙන්න සිද්ධ වෙනවා කාලේ නාස්ති වෙනවා එතකොට මෙතෙක් නාස්ති නූන කාලයක් දැන් නාස්ති වෙනවා වාහනේ නිසා මේ ආදි වශයෙන් තවත් නොයෙක් කටයුතු ගැන හිතලා බලන්නකෝ ආන් එහෙම වෙච්චහම පින්නතුනි අපි අලුතෙන් යමක් රැස් කරගත්තා කියලා කියන්නේ හැම වෙලාවෙම දුකක් තමයි රැස් වෙලා තියෙන්නේ නොතිබුණ අලුත් කරදරයක් තමයි එකතු වෙලා තියෙන්නේ නමුත් සෑහීමකටපත් වෙනවද සෑහීමක් නෑ එක වාහනයක් තියෙන කෙනෙක් හිතන්නේ දෙකක් ගන්න. දෙකක් තියෙන කෙනෙක් හිතන්නේ තුනක් ගන්න. තවත් කෙනෙක් හිතන්නේ ඒ ටික ඔක්කොම විකුණලා ඊට වඩා හුඟක් වටින එකක් ගන්න. නමුත් හදිසියේ කරදරයක් වුණොත් කැඩුනොත් නැවත සකස් කරගන්න වියදම් වෙන වියදමක් අර සාමාන්‍ය වාහන වලට වියදම් කළා වගේ දෙගුණයක් තෙගුණයක්වත් වියදම් කරන්න වෙනවා. ණය වෙන්නත් සිද්ධ වෙනවා. නමුත් ලොකු ලාභයක් ආදායමක් නැහැ. මටත් වාහනයක් තියෙනවා කියලා කියාගන්න විතරක් පුළුවන්කම තියෙනවා. මේ ආදි වශයෙන් ජීවිතේ තව නොයෙක් දේවල් හිතලා බලන්න. අලුතෙන් යමක් තමන්ගේ ජීවිතේට ගෙදරට එකතු වෙනවා කියලා කියන්නේ මෙතෙක් නොතිබුණු කරදරයක් අලුතෙන් එකතු වුණා කියන එකයි. නමුත් ඒක කරදරයක් කියලා දැනෙන්නේ කාටද? ප්‍රඥාවන්තයෙකුට දැනෙනවා ඒක කරදරයක් කියලා. ජීවිතේ සැහැල්ලුවෙන් තියාගන්න ඕන කියලා ප්‍රඥාවන්තයෙකුට තේරෙනවා. අනවශ්‍ය විදිහට නිස්කාරණේ නාස්ති වෙන කාලය කුසලට දහමට යොදන්න තියෙන හොඳම කාලය කියලා. ඥානවන්තයා තමන්ගේ ජීවිතේ නිකරුණේ ගත වෙන්න තියෙන හැම අවස්ථාවක්ම වහගන්න කටයුතු කරනවා. මගාරව ගන්න කටයුතු කරනවා. නමුත් තණ්හාවේ සීමාවක් නැති සත්වයා ඒ තණ්හාව නිසා හැම අතින්ම වෙනසෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණ මේ කහවනුසියය ඔබට මොනව කරන්නද? මේ කහවනුසියයෙන් ඔබ මොනව කරන්නද? දේශනා කළා මහණ එක වතාවක් අත්පුඩි ගහගුවාම යොදුන් 12ක් තරම් විශාල භූමි භාගයක් කටි ප්‍රදේශයේ දක්වා කහවනු වලින් පුරවන්න තරම් හැකියාවක් තිබුණා. මහා මන්දාතුණන් සක්විති රජුරවන්ට ධනේ සෑහීමක් තිබුණේ නැහැ.
කාමයේ සෑහීමක් තිබුණේ නැහැ. මෙන්නතර මොකද්ද මේ කියන්නේ? මහා මන්දාතු කියන ශක්තිති රජුරු එක පාරක් අත්පුඩි ගහපුවාම අත්පොලසන් දුන්නාම යොදුන් 12ක් වට ප්‍රමාණයේ මේ මුළු විශාල භූමි භාගය සම්පූර්ණයෙන්ම කහවණුවෙන් පිරෙනවා. ඒ තරම් ධනෙ රැස් කර ගැනීම හැකියාවක් මේ අත්පොලසමකට තියෙනවා. ඒ තරම් සම්පත් රැස් කරගෙන මනුලව විඳ යුතු උසස්ම සැපත වෙච්ච ශක්තිති රජ සැපය විඳ විඳ මහා මන්දාතු රජුරන්ට සෑහීමක් ඇතිවීමක් තිබුණේ නැහැ. මීට වඩා සැප විඳින කිසි මිනිහෙක් මනුලව නැහැ. මනුලව උපරිම සැපය භුක්ති විඳින්නේ මේ ශක්තිති රජුරු. ඉතින් එහෙම දෙයක් එහෙම සැපක් තිබිලා රජ්ජුරුවන්ට සෑහීමක් නැහැ. අන්න ඒක නිසා ශක්විති රජ්ජුරුව දෙව්ලොව දිව්‍යමය කාමයේ භුක්ති විඳින්න හිතුවා. පෙර කරපු පින ඉතාම බලවත්. ඒ නිසා ශක්විති රජ්ජුරුව දෙව්ලොවට ගියා. පෞදිසාවටම ගමන් කළා. පින වැඩි නිසා කවුරුවත් රජ්ජුරුවන්ට එරෙහි වෙන්නේ නැහැ. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තමන්ගේ රාජ්‍ය දෙකට බෙදලා කොටසක් ශක්විති රජුරන්ට බාර කළා. මන්දාතු රජුරු අති දීර්ඝ කාලයක් දෙව්ලොවත් රජකම් කළා. කොයි තරම් දීර්ඝ කාලයක්ද මේක පින්නතිනි මනුස්ස ලෝකයේ ආයුෂ වැඩි කාලෙ. ශක්‍ර දේවේන්ද්‍රවරු 36 දිනක් චුත වෙනකන් ශක්විති රජ්ජුරුව මන්දාතු ශක්විති රජ්ජුරුව තෞතිසාවේ රජකම් කළා. ශක්‍ර දේවේන්ද්‍රවරු 36ක් චුත වෙනකම්. එතකොට තෞතිසාවේ ආයුෂ කොච්චරයි වෙන්නේද? වෙන්නේ ඇද්ද? සඳහන් කරනවා අවුරුදු 3 කෝටි 60 ලක්ෂයි. එක දිව්‍ය රාජයෙකුගේ ආයුෂය අවුරුදු 3 කෝටි 60 ලක්ෂයි. එතකොට අවුරුදු 3 කෝටි 60 ලක්ෂේ වුණා 36. අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් භුක්ති විඳින ශක්‍ර දේවේන්ද්‍රවරු 36ක් චුත වෙනකන් දෙව්ලොව රජකම් කළා. නමුත් මන්දාතු රජුරන්ට ඇති වුණේ නෑ පින්නතුනි. මේ තරම් සැපේවත් ඇති වුණේ නෑ. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණ කහවණු සියයකින් ඔබ හොයන සැපය කොයි වගේද කියලා. ඔබට ඇතිද ඒක කියලා. මෙන්න මේ පංචකාමයේ නිසා. කහවණු තණ්හාව නිසා. අපිට තියෙන මදිකම නිසා. මේ පෘථජ්ජන සත්වයා ලෝකේ කොයිතරම් අන්ධ බවට පත් වෙනවද? රජවරුත් එක්ක වාද කරනවා, යුද්ධ කරනවා. මොකටද රජුන් යුද්ධ කරන්නේ? රාජ්‍යවල් බෙදාගන්න, රාජ්‍යවල් අත්පත් කරගන්න. තමන්ට රාජ්‍යයක් තියෙනවා, මනා ඉසුරුමත් ජීවත් වෙනවා. නමුත් තවත් රාජ්‍යයක් යටත් කරගන්න තිබුණොත් හොඳයි කියන පියවි තණ්හාවක් තියෙනවා. ආන්ගේ තණ්හාවේ පිහිටලා තමන්ගේ ප්‍රමාණය ලොකු කරගන්න රජවරු යුද්ධ කරනවා. සිටුවරු යුද්ධ කරනවා, කලකෝලහල ඇති කරගන්නවා. මැති ඇමතිවරු කලකෝලහල ඇති කරනවා, රණ්ඩු සරුවල් වෙනවා. මොකක් නිසාද? පංචකාමයේ නිසා. දරු දෙමව්පියෝ වඳුරන්නේ. අම්මා තාත්තා එක්ක වාද කරනවා. මොනවද දුන්නේ කියලා අහනවා. මොනවද කළේ කියලා අහනවා. මොකටද හැදුවේ කියලා අහනවා. ඉඩ කඩන් ටික බෙදලා දෙන්න ගියාම අහවල් කොටස මටයි කියලා වැඩියෙන් ගන්න හදනවා. අනික් සහෝදර සහෝදරියන් පිළිබඳවවත් කිසිම කල්පනාවක් නැහැ. තමන් තනියම ජීවත් වුණොත් ඇති වගේ කියලා හිතෙනවා.
සමහර අය වයෝවෘද්ධ මව්පියෝ තම තමන්ගේ නිවෙස්වල තියාගෙන අප උපස්ථාන කරන න්‍යායෙන් කපටිකම් පාවිච්චි කරලා වැඩි ඉඩකඩම් ප්‍රමාණයක් මව්පියෝ අසරණ කරලා මව්පියෝ ලව්ව ලියව ගන්නවා සලකන්නේ ඔහු නිසා ඉන්නේ ඔහු ළඟ නිසා ඔහුගේ ඉල්ලීම් වලට එකඟ නොවි ඉන්න මව්පියන්ට බැරි වෙනවා අමනාපින් අකමැත්තෙන් නමුත් ලියලා දෙන්න සිද්ධ වෙනවා නමුත් කරන්නේ වරදක් බව හොඳටම දන්නවා අනිත් දරුවෝ මව්පියන්ට පවා සාප කරනවා ඒ විතරද දරුවා ඇයි අපි දරුවෝ නෙමේද කියලා අහනවා නමුත් කරන්න දෙයක් නැහැ එක පුද්ගලයෙකුගේ කාම තණ්හාව නිසා ඔහුට සහෝදර සහෝදරියන් පවා අමතක වෙලා රජුන් රජුන් සමග වාද කරනවා සිටුවරු සිටුවරු එක්ක වාද කරනවා මැති ඇමතිවරු වුන් සමග වාද කරනවා දරුවෝ මව්පියුත් එක්ක ප්‍රශ්න හදාගන්නවා සහෝදරයෝ සහෝදරියෝ එක්කත් සහෝදරියෝ සහෝදරියෝ එක්කත් ගැටලු ප්‍රශ්න හදාගන්නවා අඬදබර වෙනවා කාකොටා වැටෙනවා නඩුහබ කියනවා පොලිසිවල උසාවිවල යනවා කාමේ නිසා සත්වයා කාමයෙන් හරි අන්දයි කාමෙන් අන්ද වුණ සත්වයා ගුණධර්ම වලින් හොඳටම හීනයි මේ කාමයේ සෑහීම ඇත්තෙම නෑ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ තව බොහෝ කරුණු වලින් අපිට දේශනා කළා අපේ පින්නතුන්ට මතක ඇති රට්ටපාල මහරහතන් වහන්සේ කෝරව්වේ රජුරුවන්ගෙන් අහනවා මහරජේ මේ සත්‍යයට සෑහීමක් නෑ නේද කියලා සත්‍යයට ඇති කියලා හිතන දවසක් නෑ සත්‍යයගේ සෑහීමක් නෑ කෝරව්වේ රජුරුව අහනවා ඇයි ස්වාමීනි එහෙම කියන්නේ අපට ඇති තරම් දේපොළ ධනය ඉඩකඩම් තියෙනවා ඇයි අපට එහෙම කියන්නේ සත්‍යයගේ කාමෙහි සෑහීමක් නැහැ කියලා මෙන්න මේ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා මහරජය මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න යම් විශ්වාසවන්ත කටයුතු පුද්ගලෙක් එක ප්‍රදේශයක ඉඳලා ඇවිල්ලා ඔබට කියනවා මහරජය මේ දකුණු ප්‍රදේශයේ තියෙන රාජ්‍ය ඒ රාජ්‍ය ඕන වෙලාවක යටත් කරගන්න පුළුවන් මහරජය ඔබේ භූමිය යටත් කරනවද නැද්ද කියලා ඇහුවා යටත් කරගන්නවා ස්වාමී බටහිර පැත්තේ දකුණු පැත්තේ උතුරු පැත්තේ ඒ විදිහටම තියෙන භූමි භාගයන් පිළිබඳව ඇවිල්ලා සඳහන් කරනවා ඔබ යටත් කරනවද නැත්නම් අපට ඇති කියලා කියනවාද යටත් කරගන්නවා ස්වාමී යම් සත්‍ය පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා මහා සාගරයෙන් එහා පැත්තේ භූමි භාගයක් තියෙනවා ඒ භූමි භාගයට අයිතිකාරයෙක් නැහැ කැමති ඕන කෙනෙකුට තමන්ගේ රාජ්‍යයට නතු කරගන්න පුළුවන් ඒ භූමි භාගය කියලා මහරජය ඔබ මොකද කියන්නේ ඔබට කීවොත් සයුරෙන් එතර තියෙන භූමියත් නතු කරගන්නවද එහෙම නැත්නම් මේ භූමිය විතරක් නතු කරගෙන කටයුතු කරනවද රජු සඳහන් කරනවා මොනවා අහනවද ස්වාමීනි මං මේ භූමිය යටත් කරගන්නවා නතු කරගන්නවා රහතන් වහන්සේ අහනවා මහරජය ඔබට කාමී සෑහීමක් නැති බව දැන් ඔබට තේරෙනවද කෝරව්වේ රජුරන්ට මෙරට විතරක් නෙමේ පිටරටත් නොඑක ආකාරයේ තමන්ගේ ඉඩකඩම් වාසභූමි තියෙනවා කියලා කියන්නේ ඔබ කැමති නැද්ද? ආන් එහෙමනම් මේ සත්වයාට ඇතිවීමක් නැහැ කියන කාරණාව රජුරුවන්ට පැහැදිලි කළා. මහරජය කෝපමණ තිබුණත් ඇතිවීමක් නැහැ. රජුරු කියනවා තේරුණා ස්වාමීනි තේරුණා මට දැන් හොඳටම තේරුණා කියලා. ආන් ඒ වගේ තමයි පංචකාමයේ කවදද කාටද දැන් මට ඇති කියලා හිතුනේ ඔබ ඒ ප්‍රශ්නේ ඔබිනුත් අහලා බලන්න දෙවනි ගාථා රත්නේ සඳහන් කළා අපි දිබ්බේසු කාමේසු රත්තිංසු නගච්චති
අති දිබ්බේසු කාමේසු. පින්නතුන මේ මනුෂ්‍ය කාමයේ විතරක් නෙමෙයි. මනුෂ්‍ය කාමයට වඩා ඊටාම උසස් මට්ටමේ තමයි දිව්‍යමය කාමයේ තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ උසස්ම සැපය විඳින්නේ සක්විති රජුනි. මනුෂ්‍ය සම්පත්තියේ උච්චතම තැන සක්විති රජු. නමුත් සක්විති රජුලුවන්ගේ සැපය වාගේද දෙවියන්ගේ දිව්‍ය සැපය. භාග්‍යතුන් වහන්සේ උපමා කළේ සක්විති රජ සැපය කුඩා ගල් කැටයක් වගේ, දෙව්ලොව දෙව් සැපය හිමාල පර්වතය වගේ කියලා. එවන් ස්වල්ප වූ සැපයක් සක්විති රජුලුවන්ටත් තියෙනවා. නමුත් මනුලොව අපට සක්විති රජුට තියෙන සැපේ තරම් සැපයක් කවදාවත් නැහැ. ආන් ඒක නිසා මේ සක්විති රජවරු යම් සැපයක් විඳිනවද අතිශයින්ම උත්තරීතර සැපයක් ඊට වැඩියෙන් දෙවිවරු විඳිනවා. නමුත් ඒ දෙවියන්ට පංචකාමයේ සෑහීමක් තියෙනවද? ඒ දෙවියන්ට ඇති කියන හැඟීමක් තියෙනවද? එහෙම එකක් නෑ පින්නතුනි. ආසාවේ නිමක් නෑ. ආන් ඒක නිසා දෙවියන්ටත් දුක හිතෙනවා. අපටත් ධනෙ නැතිකොට, බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැතිකොට, පංචකාමයේ තමන්ගෙන් හිග වෙනකොට දුක හිතෙනවා. දෙවියන්ටත් දුක හිතෙනවා. දෙව් සැපේ තමන්ට අහිමි වෙන්න යනකොට. දිව්‍ය ලෝකේ සෑහෙන කාලයක් දෙව් සැප විඳලා විඳලා චුතවීමේ කාලය එළඹුණාට පස්සේ මේ දෙවියෝ දෙව්ලොවින් චුත වෙන්න ඕනේ. එතකොට දුක හිතෙන්නේ නැද්ද දෙවියන්ට? දුක හිතෙනවා. ආන්ගේ දුක හිතෙන නිසා ඒ දෙවියෝ අඬන්න පටන් ගන්නවා. අපිට මෙහෙ දාලා යන්න බෑ කියලා. නමුත් ඇඬුවට පින්නතුනේ නවතින්න පුළුවන්ද? නවතින්න පුළුවන් කමක් නෑ. ආයුෂය ඉවර වෙනකොට දාලා යන්න සිද්ධ වෙනවමයි. එහෙමනම් මනුලව අපිටත් එහෙම්මම තමා සත්වයා ජීවත් වෙන කාලේ අරගෙන ආපු යම් ආයුෂයක් තියෙනවද මෙලවට එනකොට ජීවත් වීම සඳහා ගෙන ආපු ආයුෂය යම් දවසක පිරිහෙනවා, ඉවර වෙනවා, ෂේ වෙනවා. අපි අකමැති මැරෙනවට, අපි කොච්චර අකමැති වුණත් මරණය අපි හොයාගෙන එනවා. ඒක තමයි යථා ස්වභාවය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අන්නේ නිසා හැකිතා උත්සාහ කරන්න, කුසල් සම්පූර්ණ කරන්න, කුසල් හම්බ කරන්න, ලෞකික ධනයට වඩා වැඩියෙන් ආධ්‍යාත්මික ධනය හම්බ කරගන්න, ලෝකෝත්තර ධනය හම්බ කරගන්න. ආන්ගේ ලෝකෝත්තර ධනය හම්බ කිරීම සම්බන්ධයෙන් අසීමාන්තික බවක් දරන්න. අපි අසීමාන්තිකව හම්බ කරන්න උත්සාහ කරන්නේ කවද හරි දවසක මේ ලෝකෙන් යනකොට දාලා යන්න තියෙන දේවල්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යනකොට අරන් යන්න පුළුවන් දෙයක් හම්බ කර ගැනීම සඳහා වෙහෙසෙන්නේ. එහෙම දරණ වෙහෙසක් තියෙනවා නම් ඒ වෙහෙස මහත් උලාභයක්. මොකද පින්තුනි, මේ වෙහෙසෙන්නේ පින් කරන්න, අනාගත ජීවිතය සුවපත් කරන්න, ධර්මානුකූලව අනාගතය යහපත් කරගන්න. තව විදිහකට සඳහන් කළොත් ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීම. නමුත් ජීවත් වෙන මිනිස්සු කාමයට යටවෙච්ච නිසා, කාමයෙන් අන්ධ වුණ නිසා මේ මරණයට සූදානම් වීම කියන කාරණාව අමතක වෙලා මැරෙනවා කියන කාරණාව මතක නැතුව යනවා. ඇයි ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීමයි කියලා කියන්නේ? මේ ජීවිතේ කවුරුවත් මරණාසන්න අත්දැකීමකට මූණ දීලා නැහැ.
එහෙම නොඑක් අද්දකින් තියනවා කියලා සමහර අය කියන්න පුළුවන්. නමුත් පින්නතුනේ ඒ කිසි කෙනෙක් හැබෑම මරණ අද්දකීමට මුහුණ දීලා නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවේ නොඑක් නොඑක් තැන්වල මේ මරණ වේදනාව ආදී කරුණු පැහැදිලි කරලා තියෙනවා. නොඑක් සිටුවරු මරණ වේදනාව ගැන විස්තර කරලා තියෙනවා. මැරෙන වෙලාවට විතරක් දැනෙන එතෙක් ජීවිතේ කවදාවත් අත්විඳලා නැති මේ මරණ වේදනාව එදාට අත්විඳින්න සිද්ධ වෙනකොට අපට සැනසීමක් තියාගන්න පුළුවන්කමක් තියෙයිද ජීවිතේ? සතුටක් තියාගන්න පුළුවන්කමක් තියෙයිද ජීවිතේ? ආවර්ජනය කරන්න පුළුවන් වෙයිද තමන් කරගත්ත කුසල ධර්මයෙන්? පින්නතුනි, එහෙම සඳහන් කළේයි ජීවිතේ කවදාවත්ම විඳලා නැති භයානක දුක් වේදනාවක් දැනෙන වෙලාවට ඒ දුක යටපත් කරලා තමන් කරගත්ත කුසලා කුසල ධර්මයන් සිහිපත් කරලා ඒ කුසල් මත සැනසෙන්නේ සිහිය උපදවන්නේ පුළුවන් අවස්ථාවක් උදා කරගන්න පහසුද කියලා හිතන්නේ. ඕනතරම් ඔබේ ජීවිතේ දැකලා ඇති වයෝවෘද්ධ වෙලා අසනීප වෙලා මරණාසන්න වෙච්ච අය කතා කරගන්න බැරුව යමක් ප්‍රකාශ කරගැනීමේ හැකියාව නැති වෙච්ච හින්දා කායික ශක්තියත් නැතුව මල මුත්‍රා ගොඩේ වැතිරිලා කටින් පෙළ කෙළ පෙරපෙර ඇස් දෙක විතරක් ඇරලා අනික් අය දිහා බල බල මොනවද කියාගන්න හදන්නේ තරහා ගන්න බැරි වේදනාවක හිර වෙලා එවන් මොහොතක ඒ පුද්ගලයාට පුළුවන් වෙයිද රැක්ක සීලයක් ආවර්ජිනේ කරන්න, දුන්නු දානයක් මෙනෙහි කරන්න, කරපු වතාවතක් සිහිපත් කරන්න පුළුවන් වුණොත් කොච්චර වටිනවද? බැරි වුණොත් මොන තරම් අවාසනාවන්තද? අන්න ඒක නිසා දේශනා කළා ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙන එකට. මැරෙන වෙලාවට දුක හිතෙන්නේ නැති වෙන්න ඕනේ. මැරෙන වෙලාවට දුක හිතුණත් නිරයක උපදින්න හේතු වෙනවා. එහෙම හේතුවක් බවට ඒක පත් කරගන්න පත් වෙන්න අවස්ථාව ඊටම වැඩි. මැරෙන වෙලාවේ බැඳීමක් ඇති වුණොත් පෙරේතෙක්වත් වෙලා උපදිනවා. මැරෙන වෙලාවේ ද්වේෂයක් හිතේ තිබුණොත් විස සහිත සතෙක් යකෙක් නාගයෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. මැරෙන වෙලාවට දුකක් දැනෙන්නේ නැතුව මැරෙන වෙලාවට ද්වේෂයක් දැනෙන්නේ නැතුව බොහොම සතුට සිතින් යුක්තව මරණයට පත් වෙන්න අවස්ථාවක් හදාගන්න යම් කෙනෙකුට පුළුවන් නම් ඔහු මේ ජීවිතය තුළ ලොකු ජයග්‍රහණයක් ලැබපු කෙනෙක්. නමුත් කාමයන් අතරේ අතරමං වෙච්ච පුද්ගලයා හැරමිටියෙන් ගිහිල්ලත් රෝද පුටුවෙන් ගිහිල්ලත් රැස් කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. රැස් කරන එකයි බලාපොරොත්තු වෙ. රැස් කරලා සංගවපු ධනය රැයට කරුවලේ ගිහිල්ලා මහරෑ ආලෝකයක් හොයාගෙන ගණන් කර කර ඉන්න ඌට තියෙන පුදුම කැමැත්ත. ආන් ඒක නිසා තවත් නොයෙක් කරුණු රාශියක් ගෙන හැර දක්වමින් පැහැදිලි කළ යුතු ගාථා රත්නයක් සත්‍යාගී කාම ආශාවේ සෑහීමක් නැහැ කියන එක අර භික්ෂූන් වහන්සේට පැහැදිලි කරලා දීලා උන්වහන්සේට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරාම මේ භික්ෂූන් වහන්සේ පින්නතුනි කරුණු තේරුම් අරගෙන අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා ඔහු භාග්‍යතුන් වහන්සේ ළඟට එක් කරගෙන ගියා. ලොව පහළ උච්ච පරම සත්පුරුෂයන්න්ගේ අවවාදය නිසා සදහටම සතර පායෙන් මිදෙන්න අවස්ථාව ලැබුවා. අපි අපේ ජීවිතය තුළ සත්පුරුෂයන්ගේ ආශ්‍රයම ජීවිතයට සම්බන්ධ කරගෙන සතර පායෙන් මිදිලා සංසාරයෙන් එතර යන්න සුගතියක උපදින්න මේ අවස්ථාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන
එදිනෙදා යැපෙන්ද සෑහෙන ධනයක් මුදලක් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ටිකෙන් සෑහීමකට පත් වෙලා වැඩි වැඩියෙන් සිල් ගුණ රැකලා දම් පින්කම් කරලා ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරගන්න රත්නත්‍රි ආශිර්වාදයෙන් ඔබට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා කඩුවෙල කොරතොට ලිපිණෙහි පදිංචි බුලත් සිංහලගේ චන්ද්‍රශීලී කුරේ මහත්මිය විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා අත්තෝනන් හෙට්ටිගේ ගුණදාස රොද්‍රිගු නම් ඉහත නම සඳහන් කළ මාගේ ස්වාමි පුරුෂයා සහ දියණියන් පස් දෙනා ජිමෝනිස් රොද්‍රිගු මැගිලින් රොද්‍රිගු මැගිනෝනා පෙරේරා සුගතන් කුරේ යන අයට පින් අනුමෝදන් කිරීමත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා අපටත් ආශිර්වාද කරලා තියෙනවා. බී.එන්. චන්ද්‍රශීලී කුරේගේ සැප්තැම්බර් 21 වෙනි දිනට යෙදී ඇති 65 වෙනි උපන්දිනය නිමිති කරගෙන චන්ද්‍රශීලී මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයත් උතුම් ධර්ම දානානිසංසයත් නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ විශේෂයෙන් සැලසේවා. දියණියන් පස් දෙනා ප්‍රියංගිකා රොද්‍රිගු ප්‍රියංවදා රොද්‍රිගු පෝද්‍යා රොද්‍රිගු විනෝද්‍යා රොද්‍රිගු ඊෂා රොද්‍රිගු යන මේ දියණියන්ට රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. රෝගීව සිටින කරුණාවති රොද්‍රිගු ප්‍රේමරත්න කුරේ අමරාවති පෙරේරා යන අයට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුලත් සිංහලගේ චන්ද්‍රශීලී කුරේ මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.